ටොයිලට් හැමෝටම එක පාවිච්චි කරන්න තියෙන්නේ. හැබැයි මාධ්‍ය සම්දර්ශන වලින් අපේ හමුදාපති සෞඛ්‍ය අංශ වලින් කියනවා මේ රෙඩේ බෝ නොවෙන්න නම් මීටරේ පතරේ තියාගන්න, මාස්ක් එක දාන්න, අත හොදන්න, එක එක තනි වාජිනේ පාවිච්චි කරන්න බෑ. හැබැයි මෙතන තියෙන්නේ ඔක්කොම ඒකට විරුද්ධ දේවල් තියෙන්නේ. ඒක නිසා අපි මම කටාරකින් දානකොට මගේ පළවෙනි PCR එක නෙගටිව්. මම ලංකාවට ඇවිල්ලා මෙහෙට ආවට පස්සේ මෙහි පළවෙනි PCR එක නෙගටිව්. දැන් ඊයේ PCR එකක් කරා, ඒ PCR එක නෙගටිව්. අද ඇවිල්ලා කියනවා මගේ කැම්ප් එකේ 20ක් ඉන්නවා, 20ෙන් දෙන්නට පොසිටිව්. අපිට තව දවස් 6ක් ඉන්නලු. 6ක්. ඔව්. එතකොට අපි ඇවිල්ලා තියෙන්නේ මේ දරුවෝ විරිඳ දැකලා බලලා ගිහිල්ලා අපි මේ රීප්‍රෙෂන් ඇවිල්ලා දැන් මේ රටේ ඉන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් අපිට වෙලා තියෙන්නේ අපිට ගෙදර යන්න විදියක් නැහැ. මෙතන අපි කියන බඩු ටොපි චොකලට් ඔක්කොම දේවල් නාස්ති වෙලා යනවා, නරක් වෙලා යනවා. අපිට ගෙදර යන්න නැහැ. මේක එක්කිනිත හැදුනහම අනිත් කට්ටියම ඉන්න ඕනේ. අපි කියන්නේ මේ අපේ කාමරේ ඇඳවල් දෙකක් අතර පතරේ මීටරයක් නැහැ. 20 දෙනෙක් අපි බලා ගන්න ඕනේ. ඉතින් අපිට මේක අසාධාරණයි. අපි මේ කියන්නේ හනියෙන් නෙමෙයි මේ සිස්ටම් එක වෙනස් කරන්න. ඒ කියන්නේ මේ රට විරුව වෙනුවෙන් කරලා තියෙන දේ වෙනස් කරන්න. අපි මේ ඔයගලන්ට මතක ඇති මල්ලී මේ රට විරුවන්ට එන්න දුන්නා කාලය නී කොරෝනා හැදුනහම. ඊට පස්සේ අපි කටාරකේ අස්සන් 10,000ක පෙත්තමක් අස්සන් කරලා තමයි මේ සිස්ටම් එක හදාගත්තේ. ඒක මාසෙකම තියාගන්න හම්බුනේ අපිට. ආයෙත් මේ කුලප්පු ඇදිලා අපුව මෙහෙ තියාගන්න හදනවා. ඒ නිසා අපි කියන්නේ මෙතන ඉන්න 550ක් ඉන්නවා. මේක කොරෝනා බෝ කරන කාවණක් වගේ. මේක කොරෝනා එක නැති කරන දන්න නෙමෙයි මේ කොරෝනා බෝ කරනවා. අපි ඉක්කම ඇවිල්ලා තියෙන ඉන්ජෙක්ෂන් දෙක ගහපු කට්ටිය ලංකාවේ ඉන්ජෙක්ෂන් දෙක ගහපු කට්ටිය පිළිගන්නේ නැහැ. හරි. ඒක නිසා අපි කියන්නේ අපි කවුරු හරි මෙතනින් පොසිටිව් වෙනවා නම් ඒගොල්ලන්ව යවන්න, නෙගටිව් කට්ටියව ගෙදර යවන්න. ගෙදර යවලා අපිට ප්‍රවේශම් වෙන්න කියන්නේ. අපි දරුවෝ බේර ගන්නම්, අපි වයිෆෝ බේර ගන්නම්. හරි. ඊට පස්සේ PHI ට කියන්නේ අපි ගිහලා බලන්න කියලා. අහලා පහල ඉන්න මිනිස්සුන්ට කියන්න අපි මේ පිටටින් ඇවිල්ලා තින්නේ නිරෝධන මැදස් මේ නිරෝධානේ නිවතෙක් කියලා බෝඩ් එකක් ගහන්න. ඒව කරන්නේ. අපි දකින්නවා මේ ප්‍රවෘත්ති වලට කියනවා දැන් රෝහල් වල ඉඩ නැහැ. නිරෝධන මැදස්ථාන වල ඉඩ නැහැ. හැබැයි පොසිටිව් වෙච්ච කට්ටිය ගෙදර ඉන්න කියනවා. අමාරු වුණොත් ඉතින් හොස්පිටල් එන්න කියන්නේ. දැන් පොසිටිව් වෙච්ච කට්ටිය දැන් ගෙදර ඉන්න කියනවා නම් ඇයි අපිට මේ ඉන්ජෙක්ෂන් දෙකම ගහලා නිරෝගීව ඇවිල්ලා ඉන්නේ මේ රට විරුවන්ට මේව කරන්නේ? දැන් මෙතනින් පොසිටිව් වෙච්ච කට්ටිය ගියානේ මෙතනින්. ඔව් ගියා. ඒ ගිහිල්ලා වෙලා දැන් ඔබතුමාට දුරකථන ඇමතුමක් ආවා නේද? ඔව් දැන් ආවා. දැන් මම ඉස්සර කියන්නකෝ මට පැහැදිලි කරන්න. මල්ලිමට කතා කරලා කිව්වා. ආ දැන් ගිහපු එක්කෙනෙක් නේ. පොසිටිව් වෙච්ච එක්කෙනෙක් දැන් ගියේ. මෙතනින් අවන් යනවලු මීටර 500ක් විතර එහාට මේ කැම්ප් එකේම. ඒකේ අරන් ගියේ කොහෙන්ද රජේන්ද මේ ඇම්බියුලන්ස් එක ඇවිල්ලා ගියා. ඇම්බියුලන්ස් එක නේ. ඒකලං අරන් ගියා බෙල්ඩ් බෑග් කොහොම අරන් ගියා. හැබැයි එයාට කියලා තියෙනවා තව දවස් 10ක් ඉන්න කියලා. ඔව්. දවස් 10න් පස්සේ කිසිම PCR එකක් කරන්න හැලු ගෙදර යන්න ඕන. ආ ගෙදර යන්න ඕන. ඔව් එතන හැබැයි තියෙන භයානකම තමයි එතන ඉන්නේ මෙහෙන් ගියේ පොසිටිව් කට්ටිය විතරක් නෙමෙයි. ලංකාවේ මේ පළාතේ පොසිටිව් වෙලා එන කට්ටිය උණු. ඔව්. එතන කිසිම කාමරේ කිසි පහසුකමක් නැහැ හැලු කැම්බීම් ප්‍රශ්නේ තියෙනවලු. හැබැයි එක ළඟලු ඉන්නේ. ඉතින් බලන්න එතන ඉන්නේ පොසිටිව් කට්ටියම. හැබැයි පොසිටිව් කට්ටිය කිසිම PCR එකක් නැහැ හැලු දවස් 10න් ගෙදර යන්න ඕන. මෙතන එහෙම නෙමෙයි මෙතනින් තියෙන ප්‍රශ්නේ තමයි යාගෙත් අහලා තියෙනවා කිලිම ගිය හැටි හෝටල් යනවා කියන්නේ මෙතන තියෙන හෝටල් ව්‍යාපාරය. ඔව්. අපිටත් මතකයි මේ දවස් අපි දැන් දවස් 12ක් වෙන ඇවිල්ලා හෙට දවස් 13යි අනිද්දා අපිට ගෙදරින් තින්දා කර. අපි මේ දවස් 14 ඇතුළත මෙතන හමුදාවේ මහත්තුරු අපෙන් හැමතිස්සම අපි දැන් තමයි හෝටල් එකට යනවාද හෝටල් එකට යනවාද. ඔව්. මෙතන තියෙන ප්‍රවර්ධනයක් තියෙන හෝටල් එකට යන ප්‍රවර්ධනයක්. ඉස්සර අපි මේක නවත්තගත්තේ මේ පෙස්සම ගහලා තමයි අපි නවත්තගත්තේ මේ හෝටල් ව්‍යාපාරේ. ඒ නිසා අපි කියන්නේ මේ රට විරුවන්ගේ හූරගෙන කන එක නවත්තන්න. අපි මේ කරන සත්‍යග්‍රහය මේක නුකුවාතය අද මම කරන්නේ මේ නිරෝධාන නීතියට අනුවයි. අර මේජර් මේ කඳුරේ මේජර් අපිට කිව්වා අද කාලයක් දෙන්නේ කියලා. ඒ නිසා මම කිව්වා මම තනියෙන් අද කරනවා. මේජර් උදයන්ග. ඔව් මේජර් උදයන්ග. හැබැයි හෙට එයා දීපු පොරොන්දු සිද්ධ වුණ නැත්නම් මේ කඳුරේ ඉන්න 550ම මගේ 550න් දැන් අඩු වෙලා ඇති පොසිටිව් වෙලා ගියා. 490 ගානක් ඉන්න 490 ගානම අපි සියලු දෙනාම නොකා නොබී උපවාස කරලා මේකට සාදා විසුමක් ගන්නකම් අපි මෙතනින් නැගිටින්නේ නැහැ කියන එක අපි කියනවා.